කියන්නේ මට අදාළ නැහැ කියන්නේ මට මම එක මිනිහෙක් පමණයි ඉන්නේ ඉතින් මට අදාළද මෙව්වා මට බලයක් වම්කුත් නැහැ මම බලයක් ගන්න යන එකකුත් නෙමෙයි නේපා බලය දෙන්න බා මෙව්වා කියලා කවදාද මං චන්දිල්ලා ඉන්නේ මම එන්නේ නැහැ පුතා මට ඕනනම් ඕනම තැනකට යන්නත් පුළුවන් එකේ තොපේ ඡන්ද අවශ්‍යත් නැහැ හිතන්න විතරයි ඕනා මට මේක ඕනා කියලා හිතුණොත් ඒක ඕනම තමයි මිතත් යන්නත් ආයේ මේක ගන්නවා ගුවත් ඒක ගන්නවම තමයි මේක ලැබෙනවා මම ඒක වළක්වන්න දෙයියන්ටත් බැරි එකෙන් මේ තොපි ඉස්සරහා ඉන්නේ මම දන්නා පුතා මේ කාලව කොහොමද මම ඔය තොපි ඡන්ද ඉඟා ගන්නවත් දේශපාලනටවත් මම එන්නේ නැහැ කියනක මම අවබෝධයෙන් දන්නේ ඉඳ මම බය නැතුව කියලා මම එන්නේ නැහැ කියලා නැත්නම් බලයිද ඔයි කෝ දේශපාලොත් මේ නැහැ කියන එක මේ කරලා පෙන්නවන්නේ බලක ඔයි කෝ වල එදා ඡන්ද ඉල්ලයි කියලා නැහැ පුතා මම එන්නේ නැහැ බලයි දැන් දෙපා මම කවදාකවත් එන්නේ නැහැ ඡන්ද ඉල්ලන්න මොකද අපි පොඩ්ඩක් විනාඩි 5ක වන්න සතුට විහිළු කතාවක් කරමුද උඹලා හිතරත් පොඩ්ඩක් බරද නැ පැය ගණක් හිටන් ඉඳලා දැන් උඹලා ආසද මම රජ වෙනවට රටේ ජනාධිපති වෙනවා කිව්වොත් ඈ අයි මම අපත එන්නේ බං ඈ ඇඳුම පැනඳ මම කඳින්න දන්නේ නැ මෝතර විදිහට ඉන්න දන්නේ නැ ඈ ඈ බා උඹලා කැමතිද බොරුවට එපා අවංකව කතා කරපල්ලකෝ මම දන්නවා තොපි කැමති කියන ඔක්කොම මම පාත් වුණොත් එහෙම තොපි පැත්ත පලාතක මගේ මූණවත් දකින්න ආස කරන්නේ ඒක මම අවබෝධයෙන් දන්නවා පුතා ඈ ඒකයි මේ කාලවකවන මම උතන තීන මවන්නේ මට අවශ්‍ය නැහැ පුතා මම දෙයක් දන්නවා මේ කාලේ විශ්ව පුදුමාකාර තොපිට දෙයක් දෙනවා බලපියව් පාලන තන්ත්‍රය අද පජාත වෙලා යනවා පේන්නේ නැද්ද මේ තොපිට දෙනවා නමුත් ගණ්ඩු නෑ අම්මේ තාත්තේ අදාල දෙන්න නැගිට්ට නම් මේ රට දේශපාලුවට ඕන විදියට යන්නේ නෑ කවුද දෙන්න ඇයි කියපියව ගුමානායකල කියලා තොපි ලැජ්ජද බයද බෞද්ධ විරෝධියන් නෙමෙයි අම්මේ තාත්තේ උඹලා ඉතින් එන්ජිඕ කාර්යයෙන්ගේ සල්ලි අරන් කතා නෑ උඹලා වෙනුවෙන් අද හඬ නගනවා නම් රට වෙනුවෙන් කෑ ගහනවා නම් ඕනම එකෙක් ඔය එන්ජිඕ කාර්යයෙන්ගේ සල්ලි අරගත්තොත් තමයි කෑ ගහන්නේ නමුත් මේකවත් තොපිට එහෙම පෙනෙයි එන්ජිඕ කාර්යයෙන් තියා මොකෙක්ගා රුපියලක් ගන්න එක නෙමෙයි මං දකින පරම සත්‍ය මම කියන්නේ අද රට විනාසයි රට නන්නත්තරයි ලෙඩ්ඩු රට එන්නේ රටේ මිනිස්සු දුක් විඳිනවා දිනෙන් දින ලෙඩ්ඩු වැඩි වෙනවා එතකොට මේ වෙනුවෙන් හඬ නගන එකෙක් ඉන්නවද බං එතකොට දැක්මක් ඇති උන් ඉන්නවද ඔය කොහෙවත් දැක්මක් ඇති එකෙක් හිටියනම් අද මේ වෙනුවෙන් හඬ නගාගෙන එන්න බෑ බං කොහොම හඬ නැගිල්ල මහානායකලා දෙන්නගෙන් නිකන්වත් මේ ජාතිය ලෙඩ වෙනවා කියලා නිකන් කියනවද ඉතින් උන්ගේ දැක්මත් දෙනවද නැගේ ඇයි අපි උන් උත්තම පුරුදු දැඩි දකින්නේ මම දකින්නේ නෑ පුතා මං කාලයක් දැක්කා බල මේ කතාවත් දිහින් බලපල්ල ඔය පන්සල් වලට වාහල් කඩවල පවා හදන්න මම මගේ මේ මෙතනින් එන මුදල මන් දීලා තියෙන්නේ මඩ කලපේ පවා මායි මෑයි ගියේ අර පූජා කට්ටි කඩේ මුදල අලුත් කියන්නේ යත් කියන්නේ එතුමි මං කියන්නේ මෑත් ගියා ඔව් මෑත් ගියා මට පුතේ එතුමි මං කියේ එක්සේ ගියා ගියා මෑත් ගියා එක්සේ ගියා එක්සේ ගියා මට පුතේ අර පූජා කට්ටි කඩේ මුදල අලුත් ගියා මඩ කලපේ ආවද කියන්නේ ආවද ගයක් හදන්න සල්ලිත් දීලා ආවේ මේත් කවි බණ කියන මේ වටේ පන්සල් වල ගත්තොත් එක පන්සලකට ලක්ෂ 10ක් කිට්ටුවෙන්ද දීලා තියෙන්නේ අම්මේ. නොදී කතා කරනව නෙවෙයි මේ. නමුත් මුන් කාල ගන්න කියලා මට මේ ඊයේ පෙරදා ඉඳන් පේන්න ගන්නවනේ බං. ඉතින් මම මොකද්ද කරන්නේ? ඒක මං හංගන් ඉන්නද මේක? ඈ බං. හංගන් ඉන්න පුළුවන්ද? පන්සල් දිහා බලන එකත් මට එපා කරේවා බං. ඇයි? පොලිමට එන්න ගන්නව මයිකෙදට මේ සල්ලි ඉල්ලගෙන. එපා වෙන්නේ නැද්ද බං? මම මේ හිතලා ගියේ මං හිතනවා මෙහෙමයි මට දෙයක් පුළුවන් පුතා හිතලා කරන්න මං හිතුවොත් මේ මර පන්දලට මම ලක්ෂ 10ක් දෙනවා කියලා ඒක මට නිකම්ම ලැබෙනවා එතකොට මට ගිහින් දෙන්න පුළුවන් උන් ඇවිල්ලා ඉල්ලුවා කියන්නකො දෙන්න පුළුවන්ද මම කියනවා මං අංගාව නෑ අපේ අමුතුනේ මේ වෙලාවේ මේ වෙද මහත්තයා මේ දෙයියනේ කියලා වාගාවටම යාවේ ඒ මොකද්ද ඒ කියන්නේ දීපම් වෙදෝ කියලා නෙමෙයිද පුතා මං එතනින් එක දෙයක් දැක්කා පන්සලේ මිනිතු ඈත් වුණා නෙමෙයි හාමුදුරුව තමයි පන්සලේ මිනිතුන් ඈත් කළේ පුළුවන් නම් තොපි මනසෙන් දැකපියව මෙව්වා මං දැක්කා මං මන්තුලින් දැකලා බැලුව බලද්දි මට පේනවා මේ මිනිස්සු ඈත්ුනේ මෙන්න මේකයි දෙන්න ගත්තොත් මුන් ඌව මරන් කන්න බලන්නේ ඈ මෙයාට සාක්ෂි මේ අවට ඉන්න ලොකු පන්දලක කිලෝමීටර් කීයක්ද පහක් 10ක් නේ පහක් ඔව් පහක් දවගේ කිලෝමීටර් මේ ඉඳන් ගත්තොත් 10ක් විතර දුර තට්ටු දෙකේ පන්දලක් නේ තට්ටු දෙකේ හොඳ වාහනයක් තියාගත්තු හාමුදුරු කෙනෙක් මාවෙන් හම්බෙන්න එන්න. මෙයා දන්නවා එතකොට මං හිටියේ මට සිවුර එපා වෙලා ඉන්නේ කියලා. දන්නවා ආවොත් මොකද්ද හම්බෙන්නේ කියලා. මෙයා දන්නේ නැඳ මෙයා මංගාවට එවන්න නැතුව ඉන්නම තමයි බලන්නේ. ආවොත් වෙන දේ දන්නවා මෙයා. මට වැඩක් නැහැ පුතා ඒ වෙලාවට. මට පුජ්‍යලයා දාලා නැහැ නේ මොකා වුණත් මං ඉන්න මනසදී මට වැඩක් නැහැ. එපා වුණොත් එපාම තමයි ඕන වුණොත් ඕනම තමයි.
මම මේ උඹලට දෙයක් කියන්න පුළුවන් නම් මනසෙන් දැකපාලා දැකලා උඹලා ජීවිතය එකතු කරගනින්න මෙව්වා. දෙයක් කරනවා නම් හිත සතුටින් කරන්න තියෙන්න ඕන නේ බා. සතුටින් කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එපා වෙන්නේ නැද්ද බා? එපා වෙනවා. මටත් ඒක වුණා. ඉතින් පන්දල් දිහා බලන්න ආයේ පුතා. මට කරන්න දෙයක් නැහැ. ඈ ඊට වඩා හොඳයි බං ඔය එල්ලේ කීරාව ඒ පැත්ත නම් වෙලා අපි පන්සල් වලත් කරන කාලේ එල්ලේ වලටත් මම මේ වෙනකොට බර ගාණක් මිදන් කරලා තියෙනවා. මම හිතන්නේ කෝටියකට වැඩිය මුදල් දීලා තිනවා. එල්ලේ කීරාවට පරිවියගේ පැත්තට මම කෝටි 3කට වැඩිය මේ වෙනකොට මිදන් කරලා තියෙනවා. මේ සමාජ මිනිස්සු පරිවිය ගන්න හදන තැනට ඉන්න. මට ඇති දෙයක් නැහැ නේ බං. මිනිස්සු දන්නේ නැහැ මූ කරපු දේවල්. මට වැඩක් නැහැ. ඉතින් මේ දෙක කියන මම දන්නවා දැන් වෙලා ගිහිල්ලා පම්පෝරියක් ගන්නවන්නේ මේ පුතා තේරුම් ගනින්නilla. ආමුදුරංගේ අක්කව ඉස්පිතාලේ නවත්තලා බලා පොඩ්ඩක් බුද්ධියෙන් බලපල්ලකෝ මේක හරිද වැඩේ කියලා පන්ත නවත්තලා නවත්තලා තියෙද්දී පුජ්‍යලික ඉස්පිතාලක නවත්තලා තියෙනවා පුළුවන් ඉඳන්නේ නවත්තන්නේ නේද බං හරි ඊටද බිල ගෙවා ගන්න බැයිලු කියලා මගෙන් බිල වේවා ගන්න හොයාගෙන එන්න හදනවා මෙයාගෙන් අහලෙන් දෙන්නේ ඒකට එතකොට පන්දලේ ආමුදුරංගේ අක්කගේ පුජ්‍යලික රෝහලේ බිල ගෙවන්න ඕන මම වේදා ඈ බං නෑ මං කියන්නේ මේක හොඳ වුණා නැත්නම් මට අදාල නැහැ නිකමට ඇවිල්ලා මෙතන බැලුවද නෑ හොඳ වෙද නැද්ද කියලා ඒකට දුවර නෑ මාව ඕක තාම පුතා වැඩේ ඒකට මාව මේ වෙදකමට මාව දුවර නෑ මං බොරු කරන්නේ සල්ලි ඒ වුණාට මගේ ඇයි ඒක හම්බෙනවා කියලා දන්නවනේ උන්ටත් වැරදුණු තැන තමා පුතා මං අවබෝධයෙන් නැගිට්ටා මං නැගිට්ටට පස්සේ මං දකින්නවනේ මේක බොරුව මේ මුංගේ තියෙන්නේ කියලා නැත්නම් අදටත් මං ওই පන්සල් පස්සේ තමයි පුතා ඈ පලක් නැහැ. අද රට වෙනුවෙන් අඬනවාද මං කෑ ගහනවාද? පන්සලේ දායකයෝ ගමේ මිනිතු නේද දාන දෙන්නේ. හරි. ගමේ මිනිතු ලෙඩ වෙනවා දුක්ඛිත ජීවිත උරුම කරගන්නවා. නිකමට මේ හාමුදුරුගොල්ලෝ කෑ ගහනවාද? රටේ පාලකයින්ට කෑ ගහනවාද මේවා වෙනස් කරපල්ලා කියලා? එහෙනම් මුම් මොක්කුද මුංගෙන් ඇති පලක් තියනවාද? මන්ද මෙතන ඉන්නවා මට කරන්න දෙයක් නැහැ. ඕවා කියද්දි අවහිලා හාමුදුරුගොල්ලෝ ගිහිල්ලා බනටත් මට බයිනවාද? බන කිය කියත් මට හාමුදුරු බයිනවාද? මං කාගේවත් දැනුම් වලට බයත් නැහැ පුතා මං හොඳ හඬ ආපු එකෙක් නෙමේ මං ඉපදෙලි ඉන්නේ මැරෙන්න ඉතින් මම දෙයක් දන්නවා අද මැරුණත් මේ දැන් මැරුණත් මං බය නැහැ පුතා ඒකයි මං උඹලට දෙයක් කියන්නේ තේරුම් ගනිල්ලා යථාර්ථයෙන් දැකපල්ලා අවබෝධයෙන් දැකපල්ලා දැකලා ජීවිතේ ගෙනියපල්ලා මම කියන්නේ මෙච්චරයි අද මේ රටේ මේ දුක්ඛිත ජීවිත ගෙවන එක මේ දේශපාලුවන්ට ඕන ඕන විදිහට මේ රට ගෙනියනවා නේද එක එක විචුම්පර කරනවා නේද එතන මහානායකලන්ට බැයිද බං එකතු වෙලා මේක නවත්තන්න? උඹලා පොඩ ඔළුව අවදියාල බෞද්ධ පරිසරයේ අතීතේ පටන් බෞද්ධ උරුමෙන් රැගෙන රටක් මේක. අද හාමුදුරුගොල්ල නැගිට්ටොත් මේ රටේ මිනිස්සු එන්නේ නැද්ද ඔයි පස්සෙන්? හිතපල්ලකෝ බං රටට කෙලින්නත් අරලා මොකද සෝක අරන් ඇද්දී ආවේ නැද්ද මිනිස්සු ඒ පස්සෙන්? කෙලින්නත් එහෙම ඉන්නවා වගේ උඹලා අමතක කරන්න එපා. මේ විශ්වය යම් පුදුම ආකාරයි මේ රට රැකෙන්න නම් ක්‍රම ගණනාවකින් රැකෙන්න තියෙනවා මේ දඩ. එතනට ගියොත් ඒක වළක්වන්න දෙයියන්ටත් බෑ නියත දෙයක් තියෙනවා. මේ හාමුදුරුගොල්ලෝ දෙන්න අවදි වුණොත් මම දන්නවා එක දෙයක් දේශපාලුවන්ට කට උත්තර නැති වෙනවා මයි ඒක වළක්වන්න දෙයියන්ටත් බෑ නමුත් අභාග්‍ය ඉතර වෙලා තියෙනවා දැක්මන් නැති අපතේ දෙන්නේ කොතන ඉන්නවා උන්ගේ පුටුව විතරයි උන් බලන්නේ ඇයි රජයෙන් හම්බෙන දේවල් ලබා ගන්න විතර අපි බොරුවට අම්මේ තාත්තේ ඔය මායාවන්ට රැවටෙන්න එපා මම කියන්නේ එච්චරයි මම නම් දැක්කා උඹලත් පුළුවන් නම් මේවා දැකපල්ලා ආ උන් බලන් ඉන්නේ ඔය පුටුවට ගිහින් බලන් ඉන්නේ මේ රජයෙන් ලැබෙන දුක විහරණය විතරයි උන්ට. උන්ට රටේ මිදු වැඩක් නැහැ. මම දන්නේ ඔච්චරයි. සියල්ල අවබෝධයෙන් ඒ කාලේ වකවන්නේ දැකපු එකේ. ඉතින් වත්මන් පැත්තේ කරකෝ කරකෝ බලද්දි මට සියල්ල දකින්න පුළුවන්. බලා යුදාමදායෙන් හොයලා බැලුවත් නිලතල බලවලට කිසිම වෙලාවක මේව වුණේ නැති එකෙක් කියලා මාව පෙනෙයි. හරියට හොයලා බැලුවා. ඈ හෙට සාජනන්දින්න තියෙදි තමයි අද එළියට එන්නේ. එක ලෙඩෙක් නැහැ මං එළියට එද්දී. පඩිත් එපා කියලා එන්නේ. හමුදායෙන් කියන අපරාධ පුතා වාගේ මෙච්චර කැපිලා තියෙනවා. මං ආයේ හමුදා සල්ලි නෙමෙයි සර් ඒකත් හමුදාම කියන්නේ මට ආයේ සත පහකට එපා කියලා එක ලෙඩෙක් නැතුව එක රුපියලක් නැතුව මං එළියට එන්නේ. ඉතුරු කරලත් නෑ මං. ඒ ආපු මම ඒ කිව්වා වගේම ඒ ආපු සල්ලි ටික මගේ කැපිච්ච සල්ලි ඔක්කොම අවුරුදු 14ක් මාස 2000 ගානේ කැපෙන්නේ. අවුරුදු 14ක් මගේ හමුදාවේ සියලු කැපිච්ච ඒවා නැවත හමුදාවට මුදුන ඔන්න ගිරිතලේ අර කැම්ප් එක ඉස්සරහ හදනවා අටවිසි බුද්ධ මේකක්. ඒකේ බුදු පිළිම වලට තමයි සල්ලි ටික ගන්නෙ. ඔන්න ළඟදී ඕපන් කරායි ඒ සල්ලි වලින් තමයි බුදු පිළිම ගන්න යම් ඉතින්. ඉතින් බලමු හිතපල්ලා දෙයක්. මම මේ බෞද්ධ විරෝධීෙක්වත් එහෙම නෙමේ කකියන හදවතක් තියෙන ඉඳ තමයි ඒ මොකෙක් හින්දවත් නෙමේ තොපි ගැන ඉඳලා. මේ රටේ මිනිසුන්ට වෙන දේ පෙනිපෙනි දුක් විඳින එකෙක් මේක. විකල්ප තියෙනවා එකක් මම දන්නවා එකක් ඒක කරන්න මම කැමති නෑ.